ඇත ඉතිහාශසයේ නිදහශයෙන් පසු ලංකාවේ මෝන නොදුන් බරපතල ආර්ථික අර්බුදයට මුූද්දීති වෙනවා. ආර්ථික අර්බුදය කෘෂ්කර්මාන්තයේ අර්බුදරය දරිජ්දරතාවය විරැකියාව ප්‍රශ් ලෙඩරෝග ප්‍රශ්න ගණාවකින් අපි ඔත්පල වී සිටිනෝ. අද අපිට තිබෙන්නේ ආර්ථික අර්බදයට වගකිවුත්තේ කෞද කියන ප්‍රශ්නය සොයමින් ඒ ප්‍රශ්නයට මුල්ලූ පිරිස් පිළිබඳව හෝ දේශපාලච්ඥීන් හෝ ආණ්ඩු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පැවත්වීම නොවීම හිතන්. අද අප සතුව තිබෙන්නේ අදරට මහුණ දීතිබෙන තත්වෙන් බරපතල සෝජනීය තත්යෙන් රට ගොඩගැනීම සම්බන්ධයෙන් කුමක්ද වැඩපිළිියල ගන ප්‍රශ්මයයි. අද දුගහිභාවය තුළ රටේ තිබෙන ඔබප කවුරුත් කතා කළ දන්න තෙල් අර්බුදය ගෑස් සර්බුදය එ වගේම බඩුමිල මේ සියලු ප්‍රශ්නත් එක්ක අපි අද යායුත්තය කොතනටද. මීට මාශයකට පෙර ශ්‍රීලංකා නිදාස් පක්ෂයේ සමස්සලංකා කාර්ර සභාව අපි රැස්සුණාව මේ රජයට ඉදිරිපට් කරන අද ප්‍රකාශිත යෝජනා මාලා වගේම අප යෝජනා පහනවක්ට ප්‍රකාශයට පත් ක රජයට ඉදිරි පට් කළ. යෝජනා පහලවත් තුළ තිබෙන ප්‍රධාන කරුණු තමයි මූලික වශයෙන්ම රටේති වෙන තත්වය තේරු මරගෙන මේ ආර්ථික අර්ුදයෙන් ගොඩනක් ගොඩ ගැනීම සඳහා අප විසින් කල යුතු කාරයන් නිෂ්ට කිරීම. රජියයක් විසින් කල තු කාර්යන් නිෂ්ට කිරීම. ඩොලර් ප්‍රශ්නය වෙන්න පුළුවන් කොවිද් වෙන්න පුළුවන් යල්ලත් එක් දේශපානල කළමනා කරණය ආර්ථික කළමනා කරණය ජාතයන්තර කටයුතු කළමනා කරණය කෘෂිකර්මාන්තයේ කළමනා කරණය අධ්‍යාපනය කළමනා කරණය තාක්ෂණය කළමනා කරණය සෞ්‍යසේවය කළමනා කරණය විධමත්වීම වහ වහා වශ්‍යයි කියන අපි කියවා ට පත්තීති වෙන තැන තු අද ජනතාවගේ දුක්හඳෝනා තුළ පොදු මහ ජනතාවගේ ඇසල කඳුල් පිරලති වෙන්නේ. අද ජනතාව කෝපකාරී වෙලා අද ජනතාව ආවේග සීලී වෙලා අද ජනතාව නොසන්සුම් වෙලා ඒනිසා ජනතාව සංසුම් කරන්න ජනතාවගේ කෝපය නිවන්න ජනතාව වගේ සිිත් සතන් පහන් කරන්න පහවහා වැඩ පිළිවෙ ලක්ක වශ්්‍යායි. ඒ වැඩ පිල්ිට නායකත්ේ දු දිය යුක්තේ රජයි. පහුගිය මාස කීපය තුළම අපි කතා කලාා වගේ ශ්‍රී ලංකාන දහස් පක්ෂ අදත් අපි කියන්නේ මේ ගරු සභාවේදී. පක්ෂබේද නොතකා අනෙකු සියලු බේද අමතයි කරලා. හලු සුදු ලන්නේ නැතුව අපි වහ වහා එක් වී එක වටමේසේකට යා යුතුයි ඒ ආණ්ඩුුවක් කිසියට ඉටු කළ යුතු දෙයක්. අද පක්ෂය කුමක්ද ඊළඟ ජනාධිපති කවුද ඊළඟට බලයට පත්වෙන්නේ කවුද ඒ කියන ප්‍රශ්නය නෙවෙයි යද ජනතාවට තිබෙන්නේ අද සමහරය මහා හයිියෙන් කෑගහනු අයගෙන. නොත් ජනතාවගේ හදවත් කළලති වෙන දුක්වේ දනා නිවන්නට අපි ශෑම කෙනෙක්ම සියලු වාදබේද අමතය කරලා, සර්වපාක්ෂික සමුලුවකට යායුතුයි ස්පාර්ිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාන පක්ෂවල නායකින් සමඟ රජය නම්මසිීලි ලෙස නිහතමානිි ලෙස මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න වැඩපිළි ලස්සාගස් කළ යුතුයි. එ ඉතාම අත්‍ය වශ්‍ය දෙයක්. අපි කවරු දන්නවා අභියෘත ආර්ථිකය තුළ. නව ලිබරල් වාදී ආර්ථ ක්‍රමය තුළ මේ රට වනාස වුණා. නව ලිබරල් වාදේ රටට නරක හැමදේම කලා රටට හොදදේවල් කෙරුුණෙ නැහැ ඒ පෞුගි අවුරුදු හතලිහක ලිබරල් ආර්ථික ක්‍රමයු රටමාද දුක්විදිරා. අපි සර්ර පාක්ෂික නායක සමලුවක් වහාම ක්‍රාත්මය කළ හිතුුයි වගේම මේ ආර්ථික අර්බුදේ ඇතැම් අන්සවලට රජයේ අවධානය යොමුවෙලා ඒ සම්බන්ධයෙන් ගත විදු ක්‍රියාමාර්ගක තිබෙනවා. මේ රටේ ශ්‍රීලාංකිකයින් අද ලක්ෂ දොළහකට වැඩි ල් ලාංකිික ශ්‍රමිකයින් විදේශවල ඉන්නවා. මේ විදේශවල ඉන්න ශ්‍රීලාංකකිකෙන් ලක්ෂ දොළහකට වැඩි සංක්‍යාවේ ලංකාවට වන මුදල්ල ද කවුරු දන්නවා මහබැංකෝටෙන් නනැහැ. ආණ්ඩුවටෙන්නෙ නැහැ. ඒ පිබදව වගකීමගින් රජයේ කටහිුතු කරලා ශ්‍රමිකයින් ලක්ෂ දොළහකට වැඩි අපේ විදේශ විනිමයි ඔහොය වහාම මහබැංකෝටගන්න රජේට ගන්න වැඩි පෙල් ලක්කෙදීම රජයේ ප්‍රධාන වගකීමක් වෙනවා. ඒ වගේම තමයි මේ රටේ මේතිබෙන පසුමියයක් එක්ක. අර පතල ආහාර හිගේක පෙරණමිති දයනවා අදත්තේ ප්‍රශ්නය තිබෙනවා. මේක එන්න එන්න වැඩි වෙනවා. රජේ වහා ආහාර නිස්්පාදන සංග්‍රාමයක් පටන්ගත යුතුයි. ගොවියාට අවශ්‍ය පහසුකන්දීද අද ගොගියයා වැට ඉතිම දුක්කිිත දත්වයෙන් බේරගෙන ගොවියාගේ ඇස්තල කඳුළු පිශදාලා වහ වහා ආහාර නිස්පාධන සංග්‍රාමයකට ය යුතුවයි එසේ නොගියොත් මේ වර්ෂයෙන් මැදපාගේ වෙන විට අපි ඉතාම බරපතල් තත්වයකට හුණ දෙේෙනවා. රට ගොඩනගන්නේ කෙසේද කියන කාරණයේදී මුහලික වශයෙන්ම ශ්‍රර්ෂක්තියෙන් රට ගොඩගීමට රටතුළ පුළුල් ජාතික ව්‍යාපාර්ය අවශ්‍යතාව ඇති වේෙනවා. පක්ෂබේද බලන්න නැතුව සිංහල දමිල පුසලිින් මැලේ බර්ග සියල්ලු ආගමික ඒ සියල්ලු දෙනායකට එකතු වෙලා. මේ පිළි බඳව වගකීමෙන් කට ඉුතු කළ හිුතු වේෙනවා. ඔුගිය මාස ක ීපයේ තුළ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු පරාසිියක් සමග පාම සාකච්චා කළා. ඒයි කියනදේම මෙතන කියන්න නැහැ විශේෂයෙන්ම ජාතියන්තර සබඳතා සම්බන්ධයෙන් අපේ රට ලංකාව ආණ්ඩුව මීට වඩා වෙනස් අලු පිටුවකට ව වහා යායුතුයි ජාතින්තර සායෝගිතාවේ අපිට ඉතාම අවශ්‍යයි අප ොල ප්‍ර්න විඳ ගන්න අපේ ා විදේශ වෙළඳ පලට යාවලා අපි ගන්න මුදලාද අපේ ආන් බෝටනවාද. ඒ ප්‍රශ්නයෝග දන්නවා. විදේශ සමිකයිගේ සල්ලි ිකන්නේනෑ වගේම අපි විදේශ වෙළඳපලට යවන අපනාන කරන බාන්ඩවල නිෂ්පාදනවල මුදල අද සම්පූර් මුදලාද අපේ මහ ැංකෝට ම්පේන්නේෑ. ය ව්‍යාපාරිකයෝ තමන්ගේ ගිනුන් තිබෙන රටවල්වලොම් දැන් පත් කරනවා. ජාතියන්තර සමඳතා කියන ප්‍රශ්නේදී මූලික වශයෙන්ම පවගේ දෙනවල සාකච්ඡා කරපු තානාපතුර සමගම කතා කරන අවස්ථාවල් වලද. මූලික වශයෙන් අප අදහසක් තමයි මේතිබෙන ප්‍රශ්නය විවර්තව ප්‍රධාන බලවතුන් සමක සාකච්ඡා කළ යුතුයි අපි ලැට්ාවෙන්ට වහ වනාවක් නෑහ. එක්ෂත් ජාතිීන්ගේ සංවිජානයේ සමග සාකච්්‍යා කළ යුතුයි ඔවුන්ගේ සහයෝගේ ඉල්දා සිටිය යුතුයි තැම් පව්ගේ සති දෙහකට කලින් විශේෂයෙන්ම යුරෝපා සංගම ය එක බරපතල ප්‍රකාශයක් කළ මේ තත්වයන් අපි සැලකිල්ලට ගන්න ඕනෑ එ නිසා අපි යන මග අපි හදාගන්නට ඕන විශේෂයෙන්ම ජනතාවගේ මානසි කත්වය සකස් කරන්න රජය විදධවතුන් ආගමික නායකන් වැඩපියේ ලස්සගස් කළ යුතුයි. අද හැම කෙනෙක් මහන ප්‍රශ්නය තමයි අපිට වෙන්න කුමක්ද හෙට රටට වෙන්නෙ කුමක්ද කියන කාරණාවවා. ඒ පොදු ජනතාව විතරක් අහන ප්‍රශ්ණයක් නොවෙයි. අපි පාර්ලිමේන්තුවය ගිහිල්ල පාලිමේන්තුව ඇතට ඉන්නකොට ආණ්ඩු පක්ෂයේ මැතිඇමතුවරු සියලු දෙනා. එකිනකාට හම්බනාාම අන්නේ වෙන්න මොකදද සිදදු වෙන්න කුමක්ද කියලා. ඒමනං අපි හැම කෙනෙක්ම වෙන්නේ කුමක්ද සිදුවෙන්නේ කුමක්ද ඒ සඳහා විසඳුමකුවක්ද ඒ විසඳුුවල්ට අපි ආයුතුයි. අපිට ඉතිහාශයේ මීටවඩ බර මාරු ැගලට තිහාශ අපි මහුණදීලතිබෙන වසර දහස්ගාන තිහාාශය ඒනි ශපිට මේ ප්‍රශ්ර යයාරගෙන මේ අියෝගවලට මොහුණදීලා අපිට නැගිටින්න පුළුවන්කමති වවෙනවා. අපි විශේෂෙන්ම ආහාර වලින් ස්වාම්පෝෂිත වෙත්ත රටක් නමුත් වර්තමාන පෘෂිකාර්මික අර්මූදය තුළ ඒ තත්ත්වේ කඩාහැලුණා අද පොළොන්නරුවත් ගමේ කඩෙත් ඉන්දියෙන් හාල් තියනවා මේ තත්වේ ඉතාම නරකයි. ඒ නිසා අපික් මූලික ලෙසම මේ රටේ ආහාර ප්‍රශ්නය විසඳගන්න ඕනෑ දැම් බෙහෙත් අවුස දෙහිවය ඉතාම බරපතලයි. අවදගේට වහවාහා පිළියම් යොදන්න ඕෝනෑ ඒවගේම තමයි මම රජේ කවරුවත් අමනාප වෙන එකක් නැ කිවිතු දෙයක් තමයි අවසදගේන්න ොර් නැති ප්‍රශ්නය බලපානුවයි කියන එක සෞඛ්‍යමාත්‍යන්සේ ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශ වුණ. ඒමනම් ආහාරගේන්න අපිට ඩොර් නැත්නම් අසදගේන්න ඩොර් නැත්නම් ල්ි කියන්න ඩොර නැත්නම් දෑස්්ටික ගේන්න ඩොලර් නැත්නම්. අපි අන්තිම සතේ පබා ඩොර්වලින්ි කොහොමද එකතවරගන්න කියන කාරණාවට අපි යන්න ටෝනෑ. තැන් කාගේත් විේතනයටත් ලක්වෙත කාරණයක් පවුග දිනවල පාර්ලිමේන්තුවවෙත් මූලික වශයෙන්ම මේ අධිවේග මාර්ග ගංවල හදන කාපට් පාර්වල් නවත්තලා. ඒ සල්ලි වලින් බේට්ටිකගේන්න ඒ සල්ලි පුළුවන්තර්මක තෙල්ගෙන් මේ කියන කාරණා කාපට් පාරක් කියල කියන්නේ ඩොලර් කාපට් පාරක් කියන්න ඩොලර් අද පරල් කාපට කරන කොච්චර සල්ලි වෙන් කරලතිවන්නත කොච්චර කරන්ඩ නවාද වහවාහා රජය පිළිබඳව අවධන යුම් කලයතුයි පාරවල් කාපට් කරන්න තර්ගයන්න පිරරටිං ඒ තාර්ගයවා වගේම ද සහතාර වැලි එකතු කරන මශ්‍රණයට ශ්‍රසායක ද කමි කල්ල ක්වී රටंगගේන මේ ඔක්කම डල ඒ නිසා අපේ සංවර්ධනය ප්‍රමුතාාව මනजा वह විෂ ීතු ප්‍රශ්න වල ප්‍රමුකතාවය කුමක්ද ජනතාව දැල්ලෙස දැවෙන පීඩනයට පත්වෙලා තිබෙන ප්‍රශ්න මනවාද ඒවා ප්‍රමුකතාව මනවාजा මේවා රජය හඳුනාගත ඉතුවෙනවා. එනිසා මේ පක්ෂය කොළහ එකමුතුව තුළ ඉදිරිපට් කළ යෝජනා වගේම අද තවත් අදහස් මේස්භාවයදී එකතුරා ඒ නිසයි මම කියන්නේ විශේෂයෙන්ම මේ ප්‍රශ්න විසඳීමේදී රජේ නියතමානී වෙන්න ඕනෑ රජේ නම්මසහිලී වෙන්න ඕන පෞගි අවුරෝදයක කාල සීමාව අපිට විශේෂයම රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුන් සම්බන්ධයෙන් සංවාදයක් නැහැ. සාකච්්‍යාවක් නෑ ශ්‍රී ලංකා නිදහ පොදුජන සධානය කියන සඳධානය හැදුව ජනාධපතිවරණයට කලින් ඒක සභාභතිවරයා විදියටර මාව පටත් කර ගත්තා නමුත් අද වෙනකං ශ්‍රී ලංකා නිදහස් පොදුජන සධානය ප්‍රැස්් වෙලානෑ. එත කොළමුද හණඩුවත් එක්ක අපේ හදහස් කියන්නේ කෝමද මේ ප්‍රශ්න වලට විසඳු මේමයි කිය ලතා කරන්නේ. ඒ නිසා තමයි ආ්ු පක්ෂය අයටත් හරි වේදිකාාවක් නැති නිසා තමයි විශේෂයෙන් ්‍රරජයට මේ ප්‍රශසන කතා කරන්න අදහස් කරන්න ජෝජනා කරන්න. මේ විදියේ ආණ්ඩුවම පක්ෂය කොළහ අද එකති වෙලා මේ විදියේ කතාබහ කරන්න පටංගරගන තිබන්න. ඒක අපි කවරුත් පිළිගන්නට ඕෝනෑ. මේ තැනට ඇයි වැටුණේ. මේක අණ්ඩුවට හොඳ දෙයක්ද. ඒක අණ්ඩුව කල්පනා කරන්න ටෝනෑ. මේ පක්ෂය කොළලාහහි පාලිමේතු මන්ත්‍රියවරු ඉන්වත් තිහයක්. පාලිමෙන්න්තු වන්ත්‍රියවරු තියක්කිඉන්න. පාලිේතු මන්ද්‍රිය ෘතියක් ආණ්ඩුවේ පක්ෂය කොළහක් අද රශ්චලාති වෙන්නේ. පෙනමහද මේ රස්්වයන තැමට අපිව වැට්ටෙවේ කවුද ඒට අණ්ඩුවවාග කියන්න ඕන ඒට ආණ්ඩුව වග කියන්න ඕන. ඒක නිසා මූලික වශයෙන්ම අදාපි බලන්නේ පක්ෂයකුමක් ද පුද්දලය කවුද කළුද සුදුද කියන පාරණාව නෙවෙයි ශ්‍රී ලංකාන දහස් පක්ෂය ඕනෑම කැපකිරීම මක් කරන්න ලෑස්්‍රී අදති වෙන ජනතාවගේ ප්‍රශ්නොලින් ජනතාව නි්‍යහස් කරගැනීම සඳහා එක මුතුවක් එක සහෝද රත්වයෙන් සියලු දෙනායකට වැඩ කරන්න. විපක්ෂයේ නායකවරුන්ටත් විපක්ෂයේ පක්ෂවලටත් අපි පැහැදිලුව කියනවා. ආණ්ඩු බලයක් පිනිිබඳව සිහිනයට වඩා ආණ්ඩු හදාරන්න පුළුවන් ආණ්ඩු පට්කරමය මැතිවරණයක් ආපු ලාවට නමුත් ඒවාට කාලේති වෙන තව ගුරු දෙකුනක්. නමුත් අදවසේ ජනතාවගේ දුක්කඳුළුවලට අද පත්වෙලා ඉන්න පීඩාවට. මෙන් ජනතාව නිදහස් කර ගන්න ජනතවාදී මාවතක යන්න විපක්ෂත් මේ ප්‍රියන්න ප්‍රශ්නවලදී එක මේසේකට එන්න. නිවස් රපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය.